අයිබවන් සුබ මධ්‍යහනා ඔබ ස්වාධීන් රුපහනි අධ්‍යාන පර්ත්විකාශය සමකින් මුලින් මවධානය ප්‍රතිී සිරස්තල වෙෙත. කෝටි දෙක හමාරක මත්‍රව්වය සමග කිමුල ඇලේ ගුණාගේ ගෝලෙක් ස්ටF දැලයි කොරුණා පොකුරට ඊඒත් එක්දහස් අටසිය අනූපහක් මරණ එකොලහකොත් එක්වෙෙයි. ස්ත්‍රික්ක තුනක අලුතිම් හුද කලා ප්‍රදේශ. කළුතුර වසම් හතරක් හුද කලාවෙන් නිදහස්. රුවන්පුර අධිවේගේ ඉදිකිරීම් ඇරම්ඹේ. විශාලාවක් වූ ඉන්දියාව අදක් වාර්තා අතරට. පියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමිින් යුත් මද්‍රවේ සමග ප්‍රබල මද්‍රව ජාවාරම්කරවෙෙු ්ල මෙන්ඩල් ප්‍රදේශවේද අතරැංගොට ගැනීමට පොලිස් විශේෂකාය බලකාය සමත් වනා. සිතුහදි දේ ප प्र්‍රීප් මාර නැති මෙම සැකරු, ්‍රබල පාතාල කල්ි හා මද්‍රව ජාවාරම්කරුවෙකු වන මුලෑले ගුණ නෑමැත්තාගේ මද්‍රවි ජාවාරම් විදේශය හි සිට මෙහේ වන පුද්ගලයකුගේ ප්‍රධන ගලයකු බවට හඳුනාගෙන තිබෙනවා. සැකරු ළඟ තිබ CE මද්‍රවි लो देखකයි ग्්‍රම් සි දෙක් හැෂ් නැති මද්‍රව kiloलो හතරයි ग्්‍රෑන් පන්සි විසි හතක් සහ මුදල් රපිය ක්क्षෂ හතරක් ද සොයා ගැුුණ. සැකරු සහ මද්‍රවෙ වගේ වැඩිදුර විमाර්ශණ සඳහා කොළම මද්‍ර විනාශක කාර්යශ විත भाර ී තිබෙනවා. ල් ප්‍රදශීදී අතරම් ගොඩ ගත් අයිස් ජවාර්ම සහ හැෂ් ජවාර්ම මෙහෙවුණු ලබන්නේ දැනට ඉන්දාවේ සිටින කිමුල ඇල්ලේ ගුණා නැමති මද්‍ර්‍ය ජාවාරම් කනුසා ඔගේ සහෝදරෙකු වන සුරේෂ් නැමැත්ත විසින් බවට අතොරතුරු අනවාරණය ී තිබෙනවා මේ සම්බධයෙන් තෞදුරටත් පරීක්ෂණ පවත්වොල් ලබන. ඒදින නමන්ඩල් ප්‍රදේශයේදී අතරම් ගොඩගත් මද්‍රවෙතගේ මුළු වටනාකම රුපයල් කෝටි දෙකහා මාරකට ආසන්න බවටයි. වාර්තා වෙන්නේ බෙසම්බන්ධෙ තවෞදුරටත් විවර්ශල ක්‍රාත්ලො කරනු ලබට. අලුතින් කොරෝනාා මරණ එකොළහක් වාර්තාාවීමත් සමග මෙට කොරෝනා මරණ සංඛ්‍යාව හත්සේ හතලිස් පහදක්වා ඉහෙළ ගියා. ඉයතිනිදී මෙරටින් කොරෝනා ආසාධතින් එදහ සටසියනුඋපස් දෙෙකු හඳුනා ගැනුනා. මල ප්‍රදශ පදිචි හැත්තෑඇතුන් හැවරිදි කාතාවක් කුලයා පිටේ පදිංචි පනස් දෙ හැවරදිකාතාවක්. කටුවන පදිංචි හැත්තැෙක් හැවරදි කාතාවක්. බෙන්තොට පනස් පස් හැවරිදි පිරිමි පුද කලෙක්, සිදුවේ හැටාට හැවරිදි කාන්තාවක්, කොරණ ආසාධනයවීමේ ගියායාතර සිටනවා. මල්ලව ගතර ප්‍රදේශපදිංචි හැත්තෑට හැවරිදි කාතාවක්, ගලියෝහි ප්‍රදේශේපදිචි හත්තෑ පස් හැවරදි පිරිමි පුත් කළෙක් යපන හත්තැහත් හඇවරිදි පිරිමිපුද් කලෙක් උඩල්ව ප්‍රදේශය හැත්ත දෙවට විය පසූ කාතාවක්, තු ප්‍රදේශ හැත්තැතු හැවරදි පිරිමි පුදගලයකු මෙෙන්ම කොළඹ තුන ප්‍රදේශය පදිංච සුවෙක් හැවරදි කාන්තාවකද මියගිය එකොළොස් දෙනා තරට ඇතුළත් ඒ දිනේදී මෙැටින් කොரோනා ආසාධිතයෙන් එදහස අටසයනූ පස්ස දෙෙකු හඳුනා ගැනනාා අලතුන් හඳුනාගත් කොරුණ සාධිතිී නතුරින් හතලස් හත්‍ර දෙනෙකු විදේශයන් හිසිට මෙමරට පැමිියයි. ඉතරයේ දහස අටසේපානස් එක් දෙනා මෙරටින් හඳුනාගැති බෙනවා ඒ දිනේ වැඩිම ආසාධතයෙන් පෙරිසක් හම වී ඇතේ කොළඹ දිස්ට්‍රෙක්කෙන් එම සං්‍යාව තුන් සේ විසිහයක් වන කල්තුරින් තුන්සෙන් නව දෙෙකු හා ගම්ප පහින් දෙේ හැත්තෑතුන් දෙෙකු හඳුනා ගැනුණා. මෙ අනුව අලුත් අවෞුර්දු සමයෙන් පසු ආසාධිතීන් විසි දහස් අටසිහතලිස් තුන් දෙෙකු හමුව තිබෙනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කරණාආසාධිතිීන් සංඛ්‍යාව ක්ෂ ධනවදහස් හසේ විසි හතරක් දක්වා හෙළගියා. මෙ අතුරින් එක්ෂයා අට සයසූ පස්තෙනෙකු සුවේ ලැබවා හදදහ ස්‍යයානූ හතර දෙෙකු තවදරට ප්‍රතිකාර ලබනවා. මරණ හත්සි හතලිස් පහක්සිදුනා පසුගේ දින දාහතර තුළ ඉන්දියවෙ සංචරය කළ කිසි දුදගුවන් මගේකුට, ශ්‍රීලංකාවට ගොඩ බැසීමට ඉඩ දෙන්නේ නැති බව සිවිල් ගුවන්සේවාධකාරය සඳන් කරනවා. සංචාර කා ගුවන්සේවා තැන්ශයෝප දෙෙස් පරිදි, ඒ බව මෙරට පැමිණෙන ගුවන් සමාගම් වලටද තැනම්දී තිබෙනවා. යගට ර්ථි ධ්‍යායෙන් කොෝනා රගන් එකකළස් දෙෙකු මේමන වි හඳුාගෙනනඇති බවයි ගම්පහ දිස්ත්‍රික් සෞඛක සේවාධ්‍යක්ෂ කාණයාලය සහන් කරන්නේ නිස්ස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ආර්ථක අධ්‍යථානය කටයුතු කක්ඩව පවත්වාගෙනයාමට තීරණය කරති වෙනවා. අන්රාධ පුර දිස්ට්‍රික්කේ කරනා රෝගීන්ට ප්‍රතිකාරකිරීම සහහාරෝහල් පහසකම් වැඩි කෙනමින් පවතින බව උතුරු මැද පළත් සෞඛ්‍යධ්‍යක්ෂ පාලත මන්්ඩ අරමතා පවසනවා. ජනට හඳුනාගෙන තියනවා චැපිතිගොල්ලෑවරෝහලත් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දළවශයෙන් හැටකට ආසන්න සංඛ්‍යයක් මේ සියලු රෝහල් වල ඉන්න අතරතුර අපි තම්මන්නනාවව රෝහල වගේම තන්තිරිමලේ තැකිරාව සේනපුර තලාව වැනි රෝහල්වල සියලු පහසුකන් සහිතව අපි රෝගීන් ජනතාව වර්ගී කරණය කරලා මේ ප්‍රතිකාර කිරීම සඳහා කොයි 19 පසංගතය පාලනය කරගන්න දැන්ටයුතු කළ තියෙනවා. ප්‍රධාන වශය අපි අනුරල්පර ශික්ෂණ රෝගලට යාබල පවතින මෙචිරිසවනනායතනයේ හදිසි ප්‍රතිකාර සඳහා විශේෂයම තාමත්ම අපහසු තාාවයන්ුවට පත්චල රෝගීන් සඳහා අපි දැඩි සත්කාරය එකකගේ ක්‍රියාත්මක වෙන අතරතුර විශේෂ ප්‍රතිකාරයකටයක් විදියට දැනට ඇඳම් දොලහක් විතර අපි දාලා බලාපොරොත් වෙනවා ඒක. රටත් වැඩිදවරු කර ගඩ අප අතරතුර අපේ කැකිරාව තන්තරි මලේ තම්මැන්නෑව එ වගේම තලාව වගේහල්ලල රෝගීන්ට තමන්ගේ ගමේ ඉනම්ම දැඩි සත්කාර සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කෙරමින් පවතිනවා අපඒ සඳහා පාධීශ සෞක්කිෂේවා අධ්‍යශර තුමන්ලාසා සැලසුම් වෛදවරු ඒකාබද්ධව විශේෂ ක්‍රියාකාරකම රාසියක් මේ රෝග පාලින් කිරීම සඳහා කටයුතු කරින් පවතිනවා නිෝධහනි වන පෞුල් සඳහා ජය ලබදන රපල් දදහසක වියි සලා කැතුලත් ආහාරමළු බෙදාදීම වැලිමට ප්‍රාදේශලකම් කොට්ටාසේ සාර්ථකව ක්‍රත්මක වනවා. එවැනි පෞුල් දාහතරක් සඳහා ආහාරමළු ලබාදීම සිද වනාා. පැල්මඩුල්ල මහහිස්්‍රත් අධිකරන්නේ ීතිංනවරියකට කරන සාධනවීම හේතුවෙන් විවෘත අධකරණය නඩවිීමසීම කටයුතු තාවකාලිකව නතරකරතිමෙනවා නීතික්චමරන් කහිපදෙකුම ස්වැන් නිරෝධයිනයටයමු කෙරුණ. කරුණවි රක්ෂාවීම සඳහ ලබාද නෑස්ට්‍රසණක අඉන්නතේ පළමු මාත්‍රාව. නවලක්ෂ විසි පන්දහස් දෙසි හත ලස් දෙදෙනෙකුට මේව විට ලබාතිී තිබෙනවා. එඒහි දෙවන මාත්‍රාවද ක්ෂ හත්ත හත දහස් අටසේදෙනකුට ලබාදී අවසන්. ඒය දිනේද ස්පුට්නිි කෙන්න්නත හයිසේ හැට නව දෙනෙකුට ලබා දුන්නා. එම එන්නත දෙවනදිනටත් අද ලබාතීම සිදුවනවා මුල්ලේ රිියාව රාහුල විද්‍යාලේදීෙන් නතදහස්සයක් ලබාදීම කටයතු, අද පෙරවරුවේ ආරම්භ කරුණා. ඊ දවස අපි උද්ගලන් හයසිය හැට නව දෙනෙක් සඳහා එන්නත් කරනේ සිදු කරා මෙම හයිසිය හැට නො දෙෙනගෙන් එක්කෙනෙක්ත් සංකූලතා පෙන්වේ නැහැ ැං රිින දහ අටේ ගබඩා කරනු ලද එන්නත් තමයි අපට ලබා දෙන්න එම එන්නත් අබි ලබාගෙන සාමාන්‍ය කාබර උෂණත්වය තබලා එන්නතේ ශීතක යදාමය රැකිනාකාරයට අපි එන්නට ලබාදීම සිදු කරනවා. ස්ටික්ක නක වත්ත ග්‍රාමනිලධාරී වසම් කිහිපයක් හොදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව අදදිනයේද ්‍රමනිලධාරී වසම් දොලහක් හොදකලා කෙරුණනා. කලුත්තර දිස්ත්‍රික්කේ ්‍රමිනිලදරී ව සම් හතරක හොදකලා භවේ ඉවත් කර තිබෙනවා කො දිස්ත්‍රික්කේ පිියන්ඳල පොලිස්බල ප්‍රදේශී හල්පිට කැස්බෑව නැගනහිර මාකන්දර බටහිර නිියන්ගම පොල් හේනෑන ග්‍රමලදහරරි වසම් හොද කලා කෙරුුණ. ම්හදිස්්‍රික්ේ කඩවත පොලස්ප පල ප්‍රදේශේ ල්දනය ැගැනහිර සූරිය පාලුව දකුණ සූරිය පාලුව උතුර පහල කරගහමුණ උතුර සහ ඉහල කරගහුණන උතුර ැනග්‍රමණල දහරි වසම් හද කලා කළ බවයි සඳහන් වන්නේ. කළතර දිස්ත්‍රික්කේ ගලත්ත පොලස්පල ප්‍රදේශේ පිබූර මතුගම පොලිස්පල ප්‍රදේශේ, යයන බටහිර ග්‍රමණල දහරි වසන්ද හුද කලා බහවයට පත්කරතිබෙනවා. මෙ අතර කළුතර දිස්වික්කේ දදුරලිය පොිස් බල ප්‍රදේශ ඉගුරුදලුව ග්‍රමල හරරි වසමහ ම ගතන්න පොලිස් පල ප්‍රදේශයේ පැලවත්ත නැගනිහිර ග්‍රමණ හරි වසම මිනිස්වත්ත ග්‍රාමණලද හරරි වසම පහල හේවෙස්ස ග්‍රාමණලද හරි වසම හොද කලා බවින් ඉවත් කෙරුුණ.. රටේ සෞඛ්‍ය තත්වේ යහපත් වනතේක පාසල් පෙරිපාසල් සහ විශ්ව විද්‍යාල විවෘත කරන්නේ නැති බව. අමත්‍යය මහච්චාරයේ ජල්P රිස් මහතා පවසනවා. අද රටේ පවතින කෝවි් ධනවය තත්ත්වය තුළ අපි තීරණය කල්ලතිවෙනවා දැනට පාසැල් පෙරපාසැල් පිරිවෙන් හා උපකාරක පන්ති පටන් නොගැනීමට. විශ්විද්‍යාල සම්බන්ධයනු තත්ත්වය එසේමයි. රජයේ විශාල උනන්දවත්තියනෝ අධ්‍යාපන වැඩ කටයුතු අකණ්ඩව ඉදිරියට ගෙනෑමට ඒ පැහැදිලිව ප්‍රමුකත්වය දී යුතුයි අප සිසු දරුවන්ගේ සෞඛඛ්‍යය ආරක්ෂාවට සෞඛ්‍ය දත්ත්වය හොඳ අතට පත්වන විගස අපි පාසැල් හා විශ්වවිද්‍යාල විවෘත්ත කරනවා එසේ කිරීමට පෙර අවම වශයෙන් දින තුනක කල්දීමක් කරලා ඒ දිනය ප්‍රකාශයට පත් කිරීමට අපි බලාපොරොත්තුව වනවා. උොම අභියෝග මධ්‍යියවද රටේ සම්වර්ධනය ඉදිරියට මගෙන යන බාග්‍රමාතය මහින්ද රාජපක්ෂ මතා පවසනවා. රුවන්පුර අධවේගී මාර්ගගේ පළමු අධීරේ ඉදිකිරීම් ආරම්භ කරමින් අග්‍රාමතවරයා මේ පව ප්‍රකාශ කලා කොරනා ්‍යාතේ පිළිබඳ සැිමත්වමින් සාරම්භක උත්සවේ පැවැත්වනේ අරලිය ගමන්දිරයේදී. මේ මෙරට ඉදි කරෙන හත්පනාධවේගී මාර්ගයි. පළමු අදිරයටතේ කතුරුවට ඉංගිරයේ දක්වා කොටස ඉදිකිරීමම් සිදු කිරීමට නීමමත. මෙම කොටස ර ලෝමට විසි හතරයි මිටතුන්සියක් වනවා කහතුරු සිට පැල්මනුල්ල දක්වා මෙම මාර්ගේ සම්පූර්ණ දුර කිලමිට හැත්ත ඇත්තුන කටා දිකයි ව්‍යාපෘති සහහාරුපියල් බිලියෙන පනස් සතරයි දශම හතක් වෑබනු ඇැයි ඇස්තමේතු කරති බෙනවා. දේශය සමාගමක් මෙහි ඉදිකිරීම් සිදු කිරීමට නමිතයි. රුවන්පුර අධිවේගේී මාර්ගගේ පළමු අධිරේ ඉදි කිරීම් දෙදහස් විසි හතරේදී අවසන් කිරීමටයි සැලසුම් කරතිබෙන්න්නේ දමට වට කයි අතිවේගේ මාර්ග න් වටන් අත්ද කාලේ නත මුල් කාලෙඉදර. සබරගම අප ආදර න ජනතාව. රද්ධපුරයට අධිවේගේ මාරියයක් අදන්න කවද කියලා අපි හැව්වම්. ඒ අයන අවධාන රලා රන්පුර අධිවේගේී මාර්ගගේ වැඩ ආරම්භ කරන්න අප සැල්සුම් කලද වුණ ම දස් දාාහතරය වාශයයට. එ අප ඒ ව සලු සැල්ලසුම් සකස්ර සන් කරල වන ත් ඇද අම්භ කරන්න කලින් මතිවර රාජේවෙලා අපට ග හැන් වන. බැ අපි හිතුවවා බලට අපේ ආණ්ඩුව රටේ සංවර්ධනය අපි නනාවත්තපු තැනින් පටගනියක ිීතුව ෑට තිබරුණේ බලය උදරාගැීම මනාවක් මසක් රට සංවර්ධන කිරීම ඕනක්කොට තිුුණේ නෑ. එනිසා අපිටන්ගත්ත හැමටේම පෞග ආණ්ඩුවෙන් නතරග. අපි ආපව් බාරගත්ත ජාතික ආරක්ෂාවත් ආර්ථිකයක් බින්දුවට දාලා සංවර්ධන නැමතිලා තිබුණු රට. මු අපි ඒ අභියෝග තම සතුටින් බාරගත්ත. එනිසා මොනතම් බාධක ආවත්. තරම් දුෂස්කරතා හමුවේහුවත් අපි රජයයක් වදියට අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති අතාර්ථයක් වන තුරු ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවායි කියක බදාලාන. අධවේගේ මාර්ගය තමයි මේ හටේ වැඩියම වේචනය වූයක් කුතිය. හැබැ අපි විවේචනය කරපු උදවිය ම අදේ අධිවේගේ මාර්ගල සෝ පහස්වයෙන් එයාට මෙහටයනවා. අප ටඒගෙන් තියෙන නිදමන් අ හඩපරාක පැත්තය. දද අපේ ඒ පාරමකි හිල්ලා අදවයකි මාර්ගටම බැනල අප අදුවයගේ මාර්ග මාව. යගේම දුෂකරතා හමත් රට සංවර්ධනය කිරීම මාවතෙන් අපි බැහර වෙලා නැහැ. මහින්ද චින්ත යබතුමාට තිබිච්ච එක බලාපපුරත් තමයි මේරුවන්පුරදේගේ මාගේ හම්බෙල්ලා හැමේ දපුතිමකැනෙ ජන එක්මට රුවන්පුරේ පතන්ගන්. එක්මට දමුල්ලෙ පටන්ගන්. එක්මට නුවර එක යි වටරන්න බද්ධ නතාවට දනදාවාහසේගේල්ල වඳන්න පුළුවන් විදිට ඉීමට මේ කවසංකරන්. පහුගේ හිටපු නායකයෝ මේ ත්‍රයිනිකා නාක හාමුදුරගොල්ලන්ටත් බොරරු කියපු. ඇමතිවරුහ රාජ්‍ය නායක හිටපු ආණගොත්තමයි පහුගේ කාලෙ මේක ඉලක්ට කොහොමරරි ඉර කරනවා ඉතුරු ව්‍යියපු තිනත්. මාස හතරින් හතරට හතරින් හතරට අපි ආරම්භ කරලා රත්නපුරේ ජනතාට විතරක් නෙමෙයි ඇත් එපිට හම්බන්තට බදුල්ල බණ්ඩාරවෙල මොනරාගට දක්වා ගොයි ජනතාවගේ ගොයිතැන් නිස්පාද නික්පණින් නගරයට ගෙන්න්න පුලන්විදියට මේ මාර්ගේ අපි හදනවකි ඉතාමත්ම ආදරින් ගෞරින් මදක්කර . විපක්ෂණනායකතුම මයිධන පාල්ලිමේන්තු ඇවා මේ සියලුම සල්ලි මේ කරෝණාව සංගතයේ සඳයි යොමු කරන්නකි. මේ එලිකොප්ටර් ගේන සල්ලි. නො මු ර නකතමයි පක්ෂනාකතුමා කිවේ. ගුවන් අමුදපත්තුම කියලා තිබ, රුෂියයාන්ුනයෝයි ආධාර යෝජනාක්‍රම යටදේ එක්සන් ජාතින්ගේසා මමුදාවට යන්න ලබාදන්න. ඒ මුදල් වෙනත් කාරයක් සඳ යොමු කරන්න බෑ. ඒවාගේ මාර්ක සංවර්තිනය සඳහා ඕෝ වෙනත් වැෑසිීටසයක් සඳහා වෙන්කල්ලතින මුදල්. ඩත් වැඩවලට යොමු කරන්න බෑ එනිසා ඒකුවත් නොදන්න විපක්ෂ නායකතු ම හිතන්නේ. අපිට අපි නව මන්තිවර ඉදිට අපිත් ලැ්යි සමාරලාට මේ මොනවද කතා කරන්නේ. එනිසා මේ වැඩ පරක්ව වෙනවා කියන්නේ මෙරටේ ජනතාවගේ බදු මුදල්තමා නැවත වැඩිපුර ගෙවන්ඩෙන් එනිසා තමා ගරවූ මත්ත්‍ය ෝන්ෂ නැමැතුමත් අපත් තීන්දු කළේ අපි මේ මාර්ගය ඉතා ඉක්මනින් පටන්ගත්තොත් අපිට පුළුවන්ගේඒ ජනතාව මුදල් ටික ඉතුරුරලදන්නට වැඩිපුරයනෙ. මධ්‍යම ගමනාගමන මණ්ලි සේවකින් සඳහා කழுතර පළහතුට මධ්‍යම රීදුරුපාසලන්ර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භවිතකිරීමේ හැකාව, රராජ மாතිியதிலும் அම්னுுකම මහතා ස්යා බැලවා. රාජ්‍ය අමාත්‍යවරයා පලාාතුොට රියදුරු අභ්‍යාස විද්‍යාලයේ නිරීක්ෂණ චරිකාවක නිරතවෙමින් මෙම හැකියාව පිළිබඳ සොයා බලා තිබෙනවා. ලංගම සේවකින් බහුල වශයෙන් කොරණ වෛරසයට ගොදුරුවෝහොත් ඔුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ස්ථානය යොදා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මෙම පරිශ්‍රයේ ඇති ගොඩ නැගි දෙකක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි මගීම් ප්‍රවාහණය කරනව ලංගම රෝගීන්ම් ආසාධිතයන් ප්‍රහණය කරනවා. ඒවගේම නිරෝධයන මධ්‍යස්ථාන කරායන අයත් එං පිටතර අයටත් ප්‍රහණය කරන්න විශාර කාරර්ායඇත රංගම යුදුකොද සමහත්තුරු ක්‍රියාම කරන ඇති අපි වගකීමක් තියෙනවා. එයා යම්විධියකින් ආසාධතිින් බවට පත්වනොත් සුවිශේෂී සැලකිල්ල දක්වන්. එනිසා තම අපි සෞඛ්‍යන්සත් යුදහමුදවත්තය කතාල්ල මේ ස්ථානයස් අපි කොවින් ප්‍රතිකාරක රෝහලක් ලංගමේ සෙවකින් සඳහා අපි ආරම කරන්න බලාපොත්තුවයෙන්වා. වැඩබන ොලිස්ටය ජෙනරල් සංජේ රා් ජරත්න මහතා පාර්ලමන්තු කෞන්සිලේ මකින් මීලඟ නීතිපතිවරයාල්ලෙස සලකා බැලීම නයමිත බවවාර්තා වනවා. මෙම තීරනය ලබනතිේ පැත්වන පාර්ලිමේන්තුවේද සලකා බැලීමටයි නියමිතවවැඇත්තේ. නීතිපති දප්පුලදලිවේරා මහතා මේමස අවසානයේ විශ්‍රාමයාමට නියමිතයි. බිනික පොහොර භහවිතයෙන් ගොයාට යම් පාඩුුවකද සිදුවන්නේ නම්. එහි වගකීම රජය දරන බව අමාත්‍යය සෙම් චන්ත්‍ර සේන මහතා පවසනවා. පාරම රශයන පොහරල්ලින් ආපනක පොහොරට අසන්න අඩුවන.ඒ අස්සන් අඩුවෙනවායිගන අපේ නොදරන්න යන්නේ. ගෝජනතාවට අසන්න අඩුවෙනව නම්. ඒ අඩුවෙන ඒ පාඩුව පිරිමහඩ ජනන්තයතුමා රජයෙන් මුදුලක්ඒ අයට දෙන්නඩට ලැස්ති. අපේ පැරණී මුතුම් ඉිතා. ේෂම දස න හැට එයා මේ කාබිනිික පොහර යෙදවවේ මේ කාපණික පොහොර පාවිච්ච වුණා ඉතින් රජය ගෝජනතාව අතරමං කරන්න තනි කරන්නේ නෑ මේ ප්‍රශ්නදී ඒවලු නසානයක් පවඩුවක්ුඩොත් රජය පැදිලවූ මැදි අත්වනවා කියන අතිකර ජනපතව ප්‍රශක තින විශවාස මත අවිත් මේකට සම්පූර්ණ සහයෝග දෙෙනවා ඇ ගෝජනතාව අපට බයිනවා ඇැ බයින්න ටික කාලකට කියන කට ම දන්න. ඒක දිසාපට ප්‍රශයන්න ්‍යසනය ලෝකේම අසරණ කරලා කිවොත් ඒකෙ වර දක්නැහැ. මෙවෙලා වේ ලෝකෙට සරණක් වෙමින් සෑම ආගමකම සහභාගීත්වෙන් හෙට දිනේ විශ්ව ආශිර්වාද හෝරාව ක්‍රියාත්මක කරන්න සූදානම් කරලායි තියෙන්නේ. ඒස්වාදන් රූපහනි මාධ ජාලයේ ප්‍රධහනත්වයෙන්. බෞද්ධ කතෝලික හිදු හා ස්ලාම් ආගමික මධ්‍යස්ථානවලද මෙම ආශිර්වාද හෝරාව ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදාාතිබෙන්නේ. වේසන තුරී ලෝකෙම සුපත්වේවා යන ප්‍රර්ථනාවෙන් පැවැත්වන මෙම වැඩසටහන හට පසරු පහයි හතලස් හිට දෙන සුබ හෝතිින් ආරම්භ කෙරෙනවා. මෙම වැඩසටහන පස්සරු පහහි්‍යහෙ සිට ස්වාධීන රූපවාහින මාතිචාලයේ සෙල්ලු නාලිකවසේ සජ්ිව විකාශය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. පිළිබඳ හත්වනිපැ වැඩසටහනේදී විස්තර කරුණා. අතන සූත්‍රය කියේලකයන් ඇත්තෙම තුනරුවන්ගේ අප ප්‍රමාණ වූ ගුණකදම්බය සිහිගන්වන සූත්‍රදේශනාව, ඒ සූත්‍ර දේශනාවය තුළ අපි කාරණා දෙකක් ඉස්ෂ්ට කරනවා, එකක් සත්‍ය ක්‍රියාවක් කරනවා. ශවාදයක් කරනවා ජරපිරිතක් බොෝධනික් දන්න නැහැ අට විසි බුදුවරුන්ගේ අනන්ත වූ ගුණ සමුදායන්සිහිපත් කරමින් ඒ ඒ බුදුවරුන්ගේ නංසෙහිපත් කරමින් ඒ බුදුවරුන් දස පාරමිතා සම්පූර්ණ කලා ඒ සත්‍යානු බාබලයෙන්ට යහපතක් වෙන්න කියලා තනත් කර ත්‍යයක් ක්‍රයාව. අපි ඒ කටයුත්ත කරකොට අනිකුත් ආගමික පූජක ප්‍රසාධීන් තුමල්ලා ඒ ඒ ආගමික සිද්ධස්ථාන තුළේ ඉඳ ගෙනන ඒ දේව මෙහයන් දේව කන්න ලවන් කරනවා. අපි ලංකාව ්‍රරාමි සත්සන ල මල්ල ල් . දුුවන්ට දැන්වා ග හන්සර දැ ර ්‍රද ක ්‍ය මට ැු න්න ස් ්‍ර ක ර හ ල ර හර ්‍රම ටම ැ ව ග ට ද සිද් වෙන අනිුත් ගම් තෝලක ාර්තුම තුවේ ධ්‍ය्यක්ෂක තුමිය දැන් වා විශ් ර ුත් න ද ට ා ද්‍ය ක් ම ම ්‍ය्यක් තුම කට දී ැද ර ගේ ප ට . ඒතිහස තුළම පිරිසජ්ජායනය තන් වටිනා කක් බව ඔප්පු වෙලාතින පිරිසජ්්‍යාය නිමතන තියන්නේ වචන තියන. ඒ වචනල අර්ථය අත්ති. ඒ වචනල දොනිියත්තිීම ඒ අර්ථ ස්‍රබ්ද මේ ඥාන ඔක්කෝ පෝචන වනාම ඒන් පට සුවක් ලවල දැ මේ පරිසායනදී අප පිරිත් හගනි න්නවතරන්නන්නේ හකිත රන්දුලට අවබෝධ කරගන්නටසාගනට. පේ රටේ තියන මේ කොවිට් වසංගත අපේ රටින් තුරන් එවා සල් සත්ව නිදුක්කේවා නිරෝගීවා කිය පාර්ථනය අවංකවම අප හිතාගන ඒ අධස්ථාන වල තම මුදාලින්ටව. ආශිරවාද හෝරාව අපි ආරම්භ කළේම මේ කොරෝුණ වසංගතය ලංකාපුරා ව්‍යාප්ත වෙන මුල්මවදී. ගෞරෝනීය මහ සංගරත්නය මේ මැදිරියට අඩම්මල රතන් සූත්‍රය සත්්ජායනය කළක් ඒ සෑම කතාවක් අපි සජීවීව විකාශනය කළ ලක්වාසි ලෝවාසි සියෝල් දෙනා මේකට සාහ සම්බන්ධ කරගත්තම් සත් පැත්තරි මෑැණියන්ගේ දේවාලේ භාරයක් වුණා රටට ලෝකයට සිෙත් පතලා ඒ බාරය අපි ඔප්පු කලාා ජෛශ්‍රීමා බෝධී සමුදුන්ගේ ආශිරවාදය මත ලංකාවේ සියලුම විහාරස්ථ දේවාල පල්ලින් කෝවිල් මුස්ලි මාගම ස්ථාන සම්බන්ධ කරගන ලංකා පුරාම එකම වෙලාවකට පහනපත්තු කරලා කොරෝනා වසංගතය ලෝකෙන්ම දුරුවේවා කියන පාර්තනාව අපි කලා. ඊට අම්මතරව අධිෂ්ඨාන පූජා කලා මේවර සස්වාධතින් රපාන්ණ මාධජාලයේ ලක්හඩ වසන්තන් TVව වසන්ද Fම්සාහිතයෙන් දිිජිටල් කියෙන නාලිකාහරහ මේක සජීව විකාචන නිසා ලොවාසී සියරුදිනාට මේ උතුම් පුුණ්‍ය කරමයටසාහභගන්නල ද පස්වයේ දිවනේ ප්‍රදේශ රැස ිරුම් සහි වැ ඇතිව හැකි ව කාලගු වි්‍යාධ පාර්ත්මයේව නිීවතනය කරනවා. දිවේනයේ මේ දිනවල දිවෙන්ට ආසන්නේ දිවේට ගිනිකුණ දිසාවන් තියනව පහළවායි ගෝලයේ තුළ කැලපෙන ස්වභාවයක්. මේ හේතුව නිසා ඉදිරිදින කීපය තුළදී දිවයිනි සවස්ජාමය ඇතිවෙන වැසි තත්වේ වැඩිවිීමක් අපි අපේක්ෂා කරවා. කෙසි නමුත් අදදිනේ ගත්තොත් විශේෂයම දිවේන නැගෙන්හිර. මුලතිව් සහ අම්න්තොට දිස්ට්‍රික්කවල උදේකාලෙත් ස්ථාන කීපේක වැසි තත්්‍යයන් නිපානය වෙනවා හැබැයි හවස්්‍යමය හෝ රාත්‍රිකාලයේදී දිවේනේ බොහෝ පලාත්වොල වැසිහෝ ිුරුන් සහිත වැසිත්‍යයන් නිර්මාණයෙන් ලක්ුණතමා පහල වෙලා තියෙන්නේ. කෙසේ නමුත් තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ. දිවනී බස්්නාහිර සබරගමු මධ්‍යියම ඉට අමතරව වයඹ ව. සහ ගාලමාත්‍රවගේ දිස්ත්‍රික්කවල සහර ස්ථානවලට සීය ඉක්මන වර්ශෂාපතන ලබීම හැකාව තියෙනවා. මේ වර්ෂාවය තියෙන විශේසත්ය තමා වර්ෂාව සමඟද තාව කාලිකෝත් අද සුලන් සහපුනු අනතුර ඇතිවීම තත්වයන් යෙනවා. තින් විශේෂයෙන් අපි ජනතාවට මතක් කරන්නේ අකුණු අනතුර වලින් සිදවන හානනි වලක්ව ගණ්ඩ අවශ්‍ය ක්‍රයාමාර්ග ගණ්ඩ කියන එක.. ඒ පෝතත් සංගින් ස්වාධීින් රුපහනීම අධයහන පවත්විකාශය නිමාවට පත්වනවා ඔබට සුබ දවසා.